ඔබට උස පිතිකරුවෙක් ඉන්නවද ලංකාවේ පන්දවන්න ඉන්නකල මන් දන්න ඔබට උස පිතිකරුවෙක් ඉන්නවද කරේ පිතිකරුවෙක් දැනට නම් මං හිතන්නේ මම තමයි උසම පිතිකරුවා මට හිතන්නේ එහෙම තමයි අනාගත සීනය කවුරු වගේ වෙන්නද කියලා තියෙනවද විරාට් කෝලි වගේ වෙන්න තමයි පිතිකරුවෙක් විදියට ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕනතරම් දැකලා ඇති පිතිකරුවෝ ඕනතරම් දැකලා ඇති ලකුණු ගහනවා ඒ වගේම දීර්ඝ ඉනිම් ක්‍රීඩා කරනවා ඕනතරම් දැකලා ඇති හැබැයි අද අපි කතා කරන්න යන්නේ ශතකේව ගහන නැත්නම් සීඒව ගහන්න උපන් හපන්කම් තියෙන ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයෙක් කොච්චර සීඒව ගහන්න දක්ෂයිද කියනවනම් උදේ ඇඳෙන් නැගිටලා බහැලා පිටිනේට ගිහිල්ලා සීයක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් අද වෙන විට ලංකාවේ කැපිපෙනෙනම බබලෙන්නම අනාගතයක් සූදානම් කරගත්ත සුපිරි තරුවක් තරුණ්‍ය ආකර්ෂණීයම ක්‍රිකට් ක්‍රීඩකයා මේ තමයි විශ්ව ප්‍රනාන්දුගේ බාල සහෝදරයා නුවනිදු ප්‍රනාන්දු අයිබෝන් අයිබෝන් මම ආදරෙන් පිළිගන්න අද දවසේදී මේ SL sports කතාබහට මෙච්චර ලේසින් සීව ගහන්නේ කොහොමද සීව ගහන්න කියන්නේ අයියේ උදේම හිතන් යන්නේ මේක 100ක් ගහනවා මේ මැච් එක අනිවාර්යෙන් ගහනවා හිතන් යන්නේ එදා දවසේ තරඟයට ගිහිල්ලා ए दवसे विकेट पोडक् बलला दवसे कालगुने बलला पलिनी ओवस् हतर पह पोडक् तदर गहल इट बस तम इट बस तेरना विकेटे हसीरनेट की बलला इट बस तेरना मेके लगन पुल अंगे इट बस दिंग विकेटे दिखट बेटना दें पलविनी इनिंग हतर वगे मे दस डोमेस्टिक सीसन के शतक हतर लागन पुलवा मेक एसएमएस कन्सिस्टेंसी बेलोट पास नौकड़वा लगन लागे बेलोट पास मेक विशाल जैग्रहण मनो अद इनिंग हतर पलिनी सीसीसी क्रीडा समाज एक दहनामे आई देवनी आट लंकन क्रीडा समाज एकसिय हतली आई तुंगनी आट पोलिस क्रीडा समाज एकसिय दह तून आई हतरी आट कालुदर क्रीडा समाज सी आई ओम को पतकली मतक तीन ओ मम हम मेचला मेच के वेल प्राक्टिस पोतक पड़ी मेकअप दागन यदावसे मुनाद मुदर करे मुनाद रे गेट मैं पोतक लियागना मैं आर इसको फस्ट इलेवन गहन का गुडक्ला उधर मार कर ना पोत पहा अद तारुण्य क्रीडक दिया बेलो हम इवसी मैं आगे हेम उम्मीद ना पर्ण क्रिकेट क्रीडक वे अय्यो ये काले अभी इनिम गान हट वेला वरगे पुदे इवसीम के दैंग इवसी मैं आयकना हे भाई ओबट को मेचर इवसीम प्रगुण ने मे इवसी मैं है कि तारुण्य तुले गुडक मम कोहमत पलिनी लखनऊ दहा विस गान पोडा गुडकला फोर डे थ्री डे गुडकला मे गु अंति मेचर बेलो ගොඩක්ලාට පළේනි ලකුණු 20 30 ගන්න මම බෝල 70ක් 80ක් එහෙමත් ඒ අතර ගහලා තියෙනවා ඒක වෙනම කියන්නේ ගොඩක් gaduwen තමයි බෝල ගන්න ලකුණු ගන්න වගේ ඉන්නේ 3 day 4 day වල ඉස්සරිනම්ම මෙච්චර ඉවසීමක් තිබුණ නැහැ හැබැයි අන්තිම අවුරුද්ද දෙකේ වගේ තමයි පොඩ්ඩක් ওই ඉවසීම ප්‍රගුණ උනේ එතකොට දැන් ඒකත් එක්කම ටෙස්ට් ක්‍රිකට් කියන එක කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම කිරුළ වගේනේ එතකොට එක් දිනක් තියනවා 20යි 20 තියනවා හැබැයි අපි දන්නවා වැඩියෙන් සල්ලි හම්බ වෙනවා 20යි 20 ගැවුවාම නැත්නම් වන් ඩේ ගැවුවාම හැබැයි ටෙස්ට් ගැවුවාම ලොකු අභිමානයක් ගෞරවයක් දෙනවා මොකද්ද ඔයාගේ සිහිනේ පිතිකරුවෙක් විදියට මගේ සිහිනේ මුලින්ම T20 වලට වඩා ගොඩක් කැමති ටෙස්ට් වන් ඩේ මුලින්ම මම ටාගට් එක දාගෙන ඉන්නේ ටෙස්ට් ටීම් එකට යන්න ටෙස්ට් ටීම් එකට ගියාට පස්සේ පොඩි පොඩි ටාගට්ස් ටිකක් තියෙනවා ඒ ටික හරියට කරන් ගියොත් ටෙස්ට් ටීම් එකේ නිත්‍ය ක්‍රීඩෙක් විදියට ඉදිරියටම යන්න පුළුවන් අතීතේ පොඩ්ඩක් මතක් කරොත් එහෙම 2017 18 අවුරුදු දෙක ඉතාමත්ම වැදගත් මොකද 2017 දී ඔබට ආසියානු කුසලානයේට ක්‍රීඩා කරන අවස්ථාවක් ලැබෙනවා ඊට පස්සේ 2018 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේට ක්‍රීඩා කරන අවස්ථාවක් ලැබෙනවා ඒ මතකයන් දෙක හරි සුවිශේෂයි එතන 2017 ආසියානු කුසලානයේට කණ්ඩායම නම් කරලා එලියට දැම්ම ගානට මගේ උපන්දිනේ දවසේ ගොඩක් සතුටු හිතුණා එදා පළවෙනි සීරීස් එකට තේරුනේ ඒකයි 2018 වර්ල්ඩ් කප් එකටත් ඊට පස්සේ ජනවාරි 2018 ජනවාරි වල තමයි තේරිපත් වුනේ පළවෙනි ටුවර් දෙක හැටියට ගොඩක් සතුටුයි 19 පාර ක්‍රීඩා කිරීමෙන් ලැබිච්ච එක ඒ වගේම ගොඩක් අත්දැකීම් ලැබුණා වර්ල්ඩ් කප් එකේ තිබුණේ නිව්සීලන්ත වල එහෙ තනිතිර වලට කොහොමද මූණ දෙන්නේ ඒ පන්දු යවන්නන්ට කොහොමද මූණ දෙන්නේ ඒ ස්විං වෙන වෙලාවට කොහොමද ඒ ඇඩ්ජස්ට් වෙන්නේ විකට් එකට අනුව ඒවා ගොඩක් ඉගෙන ගත්තා ඒ ටුවර් එකෙන් දැන් අවුරුදු 23යි තාරුණ්‍ය හොඳම කාලේ මම ඉන්ස්ටාග්‍රෑම් එක පොඩ්ඩක් බැලුවම පේනවා සෑහෙන
ගෑනුලම ගේ ප්‍රතිචාර තියෙනවා කොහමද මේ දේවල් බැලන්ස් කරගන්නේ බැලන්ස් කරගන්න කියන්නේ මම එච්චර ගොඩක් මේ පැත්තට බර නැහැ ෂේප් එකේ ඉන්නවා ෂේප් එකේ ඉන්න එක්කම බැලන්ස් කරගෙන ඉන්නවා හැබැයි ඒක වැදගත් ක්‍රිකට් ක්‍රීඩකයට ආකර්ෂණය කියන එක වැදගත් ඉතමත් වැදගත් මොකද ජනප්‍රියත්වය කියන කාරණේ ඉතමත් වැදගත් ඒක පසුපස ගොඩක් දේවල් හම්බ වෙනවා මුදල්ද ජනප්‍රියත්වය ඉතමත් වැදගත් හැබැයි වැදගත්ම දේ තමයි ඔළුව කෙලින් තියාගෙන ක්‍රිකට් ගහන එක එහෙම බලුවට පස්සේ ඔබට සෑහෙන පරිණත භාවයක් තියෙනවා ඔබගේ යාළුවොත් එක්ක කතා කරලා බලනවත් වෙන්නේ ඕන දෙයකට හොඳ අදහසක් කියනවා හරි හොඳ මැචුව උත්තරයක් හම් ගන්නවා නම් අපි නුවගාවට යන්න ඕනේ වගේ කියන අදහස් තියෙනවා කොහොමද මේ වගේ බොහොම පරිණත මනසක් ඇති වුණේ ක්‍රිකට් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට මම ගොඩක් වෙලාවට වැඩි කතා බහ කරන්න යන්නේ නැහැ ගොඩක් අය කියන දේවල් අහන් ඉඳලා ඒකෙන් අවශ්‍ය දේ විතරක් අරන් ඉඳලා ගෙදරයිල පොතේ ලියනවා ඒ වගේ අවශ්‍ය දේ විතරක් ඔළුවට දාගෙන අනවශ්‍ය දේවල් අමතක කරනවා ඒවත් එක ඉතින් හොඳ දේවල් ඔළුවට දාගෙන තමයි මම හිතන්නේ මම පරිණත වෙලා තියෙන්නේ ඉස්කෝලේට අපව ගියොත් එහෙම ඉස්කෝලේ අමතක කරන්න බෑ ඒ නිසා ඒ ගැන කාලේ මතක් කරන්න ඕනේ ඉස්කෝලේ මම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරේ 6 වසරේදී 2010 වගේ මට මතක විදියට ඒ 6 වසරෙන් පටන් ගත්ත පින්ම 2016 තමයි 19 පාළ පළවෙනි අවුරුද්ද ක්‍රීඩා කරේ ඉස්කෝලේ නමයි පළවෙනි කෝච් කියම එක ලොකු ගෞරවයක් ඉස්කෝලේ සාන් සෙබස්තියන් විදුවල මොරටුව පළවෙනි කෝච් කල්ප ෆර්නැන්ඩෝ ඒත් එක්ක 2016 තමයි මම අන්ඩර් 19 පළවෙනි වට ක්‍රීඩා කරේ පාසල වෙනුවෙන් 2016 ඉඳන් 2019 වෙනකන් ක්‍රීඩා කරා ඒ වගේ 2019 පාසල වෙනුවෙන් නායකත්ව ලබා දුන්නා 2018-19 ක්‍රීඩා තරඟ වාරේ ඔබට වඩා උස පිතිකරුවෙක් ඉන්නවද ලංකාවේ පන්දු වන්න ඉන්නවද කියලා මම දන්නවා ඔබට වඩා උස පිතිකරුවෙක් ඉන්නවද කරේ පිතිකරුවෙක් දැනට නම් මම හිතන්නේ මම තමයි උසම පිතිකරුවා මට හිතන්නේ එහෙම තමයි වැන්ඩොට් ගේ උසමට මතක නැහැ හැබැයි එහෙමනම් ඔබ තමයි උසම පිතිකරුවා ලංකාවේ පිතිකරුවෙක් එච්චර උස නැහැ විශේෂයෙන්ම මොරටුවෙන් බිහි වෙච්ච කළුතරණ වගේ ක්‍රීඩකයෝ ගත්තත් එහෙම එච්චර උසම ක්‍රීඩකෙක් ඉන්නේ එකම ඉස්කෝලේ හැබැයි උස ප්‍රයෝජනයක්ද පිතිකරුවෙකුට නැත්නම් ඒක ගැටලුවක් නැද්ද නැත්නම් ඒක අදාළ සාධකයක් නෙමෙයිද ඒක ගොඩක් කලා ගැටලුවක් වෙන්නේ නැහැ හැබැයි උදව්වක් වෙනවා ගොඩක් කලාවට මොකද දඟපන්දුවන්නන්ට ක්‍රීඩා කරද්දී තමයි ගොඩක් උදව්වක් වෙන්නේ මොකද ඒගොල්ලන්ට අපේ උසත් එක්ක දැන් අනිත් පැත්තේ ඉන්න වැස්මන් ටිකක් මිටිනම් දෙන්නට දාන්න ඕනේ ලෙන්ත් එක ජජ් කරගන්න අමාරු නිසා ගොඩක් කලාවට ලේසි මොකද ඒතර අපි ටිකක් නිකන් කකුල වඩ ඉස්සරහ දාගමන් කකුල් දෙය ළඟ බෝලේ ඒක නිසා පොඩ්ඩයි ඒකේ පොඩි වාසියක් තියෙනවා උසවීම හොඳයි ඊළඟට දැන් මේ ඔක්කොමත් එක්ක කලවට පස්සේ අයියා වැඩගත් සාධකයක් කොහොම මේ වෙනුවට යම් කිසි පිම්මක් පැනපු කෙනෙක් ඉතින් ඒ නිසා අයියගේ උදව් කරනවද ඔව් උදව් කරනවා උදව් කරන්නේ අයියාගේ අයියා ගැන කතා කරොත් පොඩි කාලේ ඉඳන් කියන්නේ ඉස්කෝලේ ගාන කාලේ ඉඳන්ම ගොඩක් උදව් කරා මොකද ඉස්කෝලේ යන කාලේ ඉඳන් ක්‍රිකට් බඩුද බැට්ද මම මුකුත් මගේ සල්ලි වලින් අම්මලාගේ සල්ලි වලින් අරන් නැහැ ගොඩක් කලවට අයියා අයියා කයෙන් හරි ඉල්ලන්නේ අල්ල දෙනවා නැත්තම් අයියට හම්බ වෙන එකක් මට දෙනවා ඒ වගේ තමයි අයියා ගොඩක් උදව් කරලා තියෙන පොඩි කාලේ ඉඳන් තාමත් අපි දෙන්න ඉතින් ගොඩක් කලවට කතා කරන්නේ මැච් ගැන ඉස්සරහට කොහොමද මේ ක්‍රීඩා ගන්න නැත්තම් ගෙදර දෙන්නම ඉන්නලාට ගොඩක් කලවට කොරෝනා කාලේ තමයි ගොඩක් කලවට දෙන්න ගෙදර එක්සයිස් කරා මෙතන පාරේ දිව්වා ගොඩක් කල දැන් කාර් එකක් යද්දී වුණත් මැච් ගැන තමයි කතා කරන්නේ මේ සල්ලි කීයක් කරේ අතට එන්න මාසෙකට කීයක් කරේ අතට එන්න ක්‍රමයක් වඩ තියෙනවද අදට ක්‍රිකට් එක තමයි තියෙන්නේ ක්‍රිකට් එක කීයක් කරන එක විතරයි එතකොට අපි දන්නවා ක්‍රීඩකයෙක් වුණාට පස්සේ තමන්ගේ වියදම් තියෙනවා ඒ වගේම ගෙදරට බරක් වෙන්න බෑ අවුරුදු 23ක් වුණාට පස්සේ ඒ හින්දා ඒ පිළිබඳව වාගේ තියෙන සැලැස්ම සහ අදහස කොයි වගේද දැනට සැලැස්ම කියන්නේ දැන් මේ ක්‍රිකට් වලින් හම්බෙන සල්ලි මම එහෙම නාස්ති කරන්නේ බැංකුවේ දාලා තියෙනවා නැත්තම් ගොඩක් කලාවට නැත්තම් අම්මා ගාව තමයි පොඩි කාලෙ නම් හම්බෙන අවසල්ලි මම්ම ගාව දැන් උනත් ඉතින් සල්ලි නාස්ති නොකර තියන් ඉන්නවා මොකක් හරි හදිසියක් නොත අම්මලා එහෙම ඉල්ලුවොත් දෙනවා කවුද ඉන්ජරි එකක් ඇවිල්ලා තියෙනවද ඉන්ජරියක් ඇවිල්ලා තියෙනවා ලොකු එකක් ඇවිල්ලා නැහැ දැනට දෙයෙන් වීදී කොහමද ඉන්ජරි එක තමන් කියන්නේ කොහමද ඉන්ජරිස් නැති වෙන්න කරගෙන මොකද මමත් අහලා නැහැ නුවන්ඳුට ඉන්ජරි එකක් නිසා ගෙදර ඉන්න හැම කතාවක් අහලා නැහැ කොහමද මේ විශේෂම අවුරුදු 19 20 21 කියලා කියන්නේ ගොඩක් ඉන්ජරිස් ඇති වෙන කාලයක් එහෙම ඉන්ජරිස් ඇති නොවී හිටියේ කොහමද ගොඩක් වෙලාවට මම නම් හිතන්නේ පොඩි කාලේ ඉඳන්ම අපේ තාත්තාත් කරාටි කරලා දිනව ඉස්සර ඒත් එක්කම අnder 15 13 ගහද්දි ගොඩක් වෙලාවට උදේ පාන්දර නැගිටලා එක්සයිස් කරනවා දුවනවා පාරේ දුවනවා
මුහුද ගිහිල්ලා දුවනවා ඒවත් එක මම හිතන්නේ පොඩි කාලෙදීම අපේ ඇඟේ වට හුරු වෙලා තියෙන නිසා තමයි මම ඉන්ජරිස් අඩු අනාගත සීනය කවුරු වගේ වෙන්නද කියලා තියෙනවා මේ අසවලා තමයි මගේ සීන ක්‍රිකට් ක්‍රීඩකයා සීන සීන පිටිකරුවක් විරාට් කොහලි වගේ වෙන්න තමයි පිටිකරුවක් විදියට ඒක අපිට පන්දුවේ මේකියාවකුත් තියෙනවා රයිට් ආම් ඔෆ් බ්‍රේක් රයිට් ආම් ඔෆ් බ්‍රේක් කෙරෙන්නේ නැද්ද වැඩි ගොඩක් වෙලාවට මැච් වල ගොඩක් අඩුවෙන් තමයි හම්බෙන්නේ හැබැයි පුහුණු වීම වලදී ගොඩක් හැමදාම වගේ පන්දු යවනවා මොකද මැච් වල හම්බෙන්නම අඩුයි අපේ ඕෆ් බ්‍රේක් දාග මන් දෙනවා ඉන්නවා තුනක් විතර එතකොට ඒවත් එක්ක හම්බෙන පාට් ටයිම් චාන්ස් එක අඩුයි මේ කපඩේ දෙකේ තියෙන ඔක්කොම ආගේවත් අයියාගේවත් එක්කද මේ මගේ ඔක්කොම ආගේ විතරයි කොච්චර කාලයක් එකතු වෙච්චවද මේ මේකේ තියෙන්නේ 2018 19 ඒෂියා කප් එකේ ඉඳන් ඒව තමයි තියෙන්නේ ඒවයි බිග් මැච් එකේ ඒවයි ඒ ටික තමයි තියෙන්නේ අනාගතේ විවාහ වෙනවා නම් කොයි වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ අම්මට එන්න කියන්නේ අම්ම කුස්සියේ නෑ ඉන්නවද කවුරුත් ඔව් ඉන්න මොන වගේද අනාගත සලස්ම කොයි විදිහටද යන්නේ භාර්යාව සමග කියන්නේ මොන වගේ ජීවිතයකටද ආවතින්න යන බලාපොරොත්තු වෙන ක්‍රිකට් ක්‍රීඩකෙක් කිව්වම මේ කලාපේ දකුණු ආසියේ ඕන විදිහක ජීවිතයක් ගත කරන්න. නමුත් ඔබ බලාපොරොත්තු වෙන ජීවිත කොයි වගේද? මම එහෙම ලොකුවට කියන්නේ සල්ලි හම්බ කරන් එහෙම ලොකු ජීවිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩියට දෙන්නත් එක සතුටින් ඉන්න පුළුවන් පොඩි ජීවිතයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අර ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න වගේ නිසා මම ඉන්ස්ටාග්‍රෑම් කියපු කතාව යාර කියන්නේ බහ. හරි එතකොට සෝෂල් මීඩියා කියන එක. දැන් මේ කාලේ අර දැලිපියෙන් කිරි කනවා වගේ වැඩ ක්‍රිකටර්ස්ලා සෝෂල් මීඩියා නැතුවත් බෑ. නැතුවත් බෑ. සමහරව ඒක නිසා තමන්ගේ ඉමේජ් එක හදාගෙන ඉහළට යනවා සමහරව ඒක නිසාම නැති වෙන අවස්ථාවලත් තියෙනවා. ඔයා කොහොමද සෝෂල් මීඩියා එක බැලන්ස් කරගන්නේ? Facebook එකේ නම් මම වැඩිය මුකුත් අප්ලෝඩ් කරන හැම අඩුයි. Instagram එකෙත් එහෙම අර ඒකේ එල්ලිලා හැමින් නෑ. නිකන් ගිහිල්ලා බලලා ආයෙනවා. Facebook page එක නම් මේ යාළුවෙක් කරන්නේ. වැඩිය මම ඒවත් එක්ක අර ගොඩක් අර ඇලිලා වගේ ඉන්නේ normal fashions පැත්තේ. මොන දාස? ෆැෂන්ස් එහෙම ලොකුවට දාම මගේ ඔළුවට ඇවිල්ලා නැහැ ෆැෂන්ස් එහෙම නැත්තම් හොඳයි ඔළුවට නැත්තම් හොඳයි ඉතින් මේ ක්‍රීඩකයා ලංකාවට මහා සම්පතක් ඇයි මම එහෙම කියන්නේ අපිට ඕනේ 100 ගහන්න පුළුවන් ක්‍රීඩකයින් 100 විතරක් නෙමෙයි මේ ළඟදි මම හිතන්නේ 145 කුත් කරවන 148ක් කරවා ඉතින් ඒ වගේ 100 150 200 ගහන්න පුළුවන් ක්‍රීඩකයන් තමයි අපිට දැන් අපේ ක්‍රිකට් වලට ඕනේ ඉතින් එන්න එහෙම ක්‍රීඩකෙක් මොරටුවෙන් හම්බෙලා ඉන්නවා ඔහු නුවනිදු ප්‍රනාන්දු විශ්වගේ සහෝදරයා ඉතින් ඉතාමත්ම දීප්තිමත් අනාගතයක් තියෙන ක්‍රීඩකේ ඔහුගේ තව විශාල ඉනිංස් ගැන මේ අපි කතා කරන්නේ ඩොමෙස්ටික් ගැන හැබැයි ජාත්‍යන්තර තලයට එනකොට තව විශාල ඉනිංස් ගැන අපිට කතා කරන්න අවස්ථාවක් ලැබෙවි කොයි වගේ ඉංග්‍රියද්ද තියෙන්නේ නැෂනල් ටීම් එකට කොයි වගේ කාලයක් ඇයිද කොයි වගේ එහෙම පොඩි කොලේලියක් පේන තත්ත්වයක් තියෙනවද දැනටම අන්තිමට නිමා වුණ ඒෂියා කප් එකේ සහ ලෝකුසලානේ ස්ටෑන්ඩ් බයි ක්‍රීඩක ක්‍රීඩට හිටියා මම හිතනවා එන අවුරුද්දේ මේ වගේ දස්කම් පෙන්නගෙන ගියොත් එන අවුරුද්ද අතර ගොඩක් වෙලාවට අවස්ථාවක් හම්බෙයි කියලා ජාතික කණ්ඩායමට ගිඩා ගිරින්. යාළුවොත් එක්ක කාලය ගත කරන්න විනෝදෙන් වෙලා තියෙනවද? එමෙ යාළුවෝ ඉන්නවද? ඔව් අපේ යාළුවෝ කට්ටියක් ඉන්නවා. ඉස්කෝලේ යාළුවද ක්‍රිකට් යාළුවද? ඉස්කෝලේ යාළුවොත් ඉන්නව වෙනම තව යාළුවෝ කට්ටියක් ඉන්නවා. ගොඩක් වෙලාවට ඒ කට්ටියත් එක තමයි ගොඩක් වෙලාවට ඉස්සර නම් සිකුරාදාට ගොඩක් වෙලාවට හැමෝම දැන් සිකුරාදානේ ෆ්‍රී දවස කියන්නේ සිකුරාදා හවසට ඔක්කොමල් එකතු වෙලා මෙහෙ තමයි ගොඩක් වෙලාවට එකතු වෙන්නේ. පොඩ්ඩක් කාලා බීලා සින්දුවක් කියලා එහෙම වෙනවා. හරි ලංකාවේ ක්‍රිකට් අනාගතයට බබලෙන තරුවක් බිහි වෙමින් තිබෙනවා. ඉතින් ඔහු සමග කතා කරන්න අපි මොරටුවට ආවා. ඔහුගේ ගෙදරට ආවා. මේ කතාබහේ වටිනාකම ඉදිරි කාලේදී අපට දැක් ගන්න අවස්ථාවක් ලැබෙවි. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරලා ජාත්‍යන්තර තරඟවලදී සීඒව එක පිට එක ගහන අවස්ථාවේදී මේ කතාබහ අපිට මතක් කරන්න හැකියාව ලැබෙනවා. බොහොම ස්තුතියි. ධන්යවාද. හරි.